බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදා සම්මා සම්බුදු සරණයි. සුපින්නත් ඔබ සෑම සිරු දිනාටම සමසිත ධාමින් සූපත් කරන සද්ධර්ම සම්නිවේදනයේ පෙරගමන් කරෝ මෙත් සදාම් විකාශයෙන් ඔබට තිලින කරන මෙත් බුද්ධාභිවන්දනා සද්ධර්ම දේශනා මාලාවේ තවත් සුපින්බර ධර්ම දේශනාවකුයි මෙතෙන් පටන් ඔබ වෙනුවෙන් තිලින කරන්නේ. ඒ වෙනුවෙන් අපගේ මැදිරි පරිශ්‍රයට වැඩමුව අවදාළ ගෞරවනීය පින්වන්ත ස්වාමීන් වහන්සේ, විචිත්‍ර ධර්ම කතික පූජනීය අවසරය නම සිහිපත් කරන්නට මාතර මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේ අප කවුරුත් සාදුකාර හඬනම්වා දෙපා නැමෙද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. මෙමුතුම් ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබාගත්තා ආදරණීය පියාණන් වන ලලිත් කීර්තිසිංහ මහත්මා, ආදරණීය මෑණියන් වන නදීෂා විජේරත්න ආදරණීය මෑණියන් විසින් විශේෂයෙන්ම සිහිපත් කරනව බලාපොරොත්තු වෙනවා. 2022 පෙබරවාරි මාස 17 දින ඉපිද මාස 5කින් රෝගාතුර වී 2022 ඔක්තෝබර් මාස 4 දින මිය පරලොව ගිය මෙත්මි මිනුල්ලා කීර්තිසිංහ එකම පුංචි දියණියට ඉතාම ඉක්මන් භවයක උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්නට මේ උත්තම පුණ්‍ය කර්මයන් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. මෙත්මි මිනුල්ලා පුංචි දියණිය නිවන් දකින්නතුරු සුව නොවන රෝගාබාධ වලටත් මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවීමටත් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබීමටත් සසරේ වෛරක්කාරයන් මුණ නොගැසීමටත් මෙම ධර්ම දානිමේ පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලලිත් නදීෂා මේ පින්වත් දෙපළටත් නිවන් දකින්නතුරු දරුවෙකුගේ වියෝවක් දකින්නට නොලැබේවා. ලලිත් නදීෂා මිත්මි මිනුල්ලාට මේ භවයේ හෝ එක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගඵල ධර්මයේ අවබෝධ වීම පිණිස මේ උත්තම පුණ්‍ය කර්මයන් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු යහපත් අරමුණු ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් ලෝකේ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධයෙන් වේවායි ප්‍රාර්ථනා කරමින් ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඉතාම නමස්කාර පූර්වකව අපි මේ ධර්ම දේශනාවට ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස
තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්න ගණිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා, මේ සංසාරය කියලා කියන්නේ කොයිතරම් දීර්ඝතර ගමනක්ද කියන එක. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බහා කෝටින පඤ්ඤායති. මේ අනවරාග සංසාරය කෙලවරක් පණවන්න බැරි මේ සංසාරය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සංසාරේ සත්වයා ආපු කෙලවර පණවන්න බෑ කියලා. ඒ පණවන්න බෑ කියලා කියන්නේ මේ ලෝකේ කාටවත් ඒ කෙලවර කිව්වට තේරුම් කරගන්න බෑ. අපි පින්වතුනි මේ සංසාරේ ආපු ගමන් මග අනිච්චරටම දීර්ඝයි. හිතලා බලන්න පින්වතුනි, මේ කෙලවරක් පණවන්න බැරි ආපු සංසාර ගමනේ අපි කොයිතරම් දුක් විඳලා ඇද්ද? මේ සංසාරේ නොවිච්ච තිරිසන්ගත සතෙක් නෑ.
නොයිපදිච්ච නිරිසත්වයෙක් නෑ. මේ ලෝකයේන සෑම තිරිසන්ගත සතෙක් වෙලාම අපි සංසාරය ඉපදිලා තියෙනවා. ඒ තිරිසන් ආත්ම භාවල විඳින්න තියෙන සියලුම දුක්කම් කටළු අපි විඳල තියෙනවා. අපි සංසාරයේ පිංගතුනි වැඩි කාලයක් මිඳල තියෙන ඉතින් නිරිය ලෝකවල් වලනේ. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. සංසාරයේ වැඩි කාලයක් අපි ඉපදුනේ නිරිය ලෝකයන් වල කියන කාරණාව. මේ සසර පුරාම පිංගතුනි අපි ඔය විදියට නොයෙක් නොයෙක් ජීවිතවල විවිධ විවිධ දුක්ඛම් කටුළු මැද්දේ තමයි අද මේ ලබල තියෙන ජීවිතයට අපි ආවේ. පිහියනුම් කීවතාවක් කාලැද්ද? කීවතාවක් අපි බෙල්ල කපලැද්ද? කීවතාවක් අපිට බෝම්බ ගහලැද්ද? විදි තියලැද්ද? අපි කෑලි කෑලි වලට කපලැද්ද? ඕවා පිංගතුනි එකම නමින් එකම විදියට සිදුවෙච්ච ජීවිත අනන්තව තියෙනවා සංසාරේ. ඉච්චරටම සංසාරේ දීර්ඝයි. එතකොට පිංගතුනි හිතන්න මේ සංසාර ගමනේ අපි කොච්චර දුක් වෙලා තියෙනවද? අපි කොච්චර අඬලා තියෙනවද? අපේ අම්මා මැරිච්ච වෙලාවේ, අපේ තාත්තා මැරිච්ච වෙලාවේ, දරුවෝ මැරිච්ච වෙලාවේ කොච්චර අඬලා ඇද්ද? ඒවා පින්වතුනි උදාහරණකින්වත් කියන්න බෑ. භාග්‍යතුන් වහන්සේ මේ සංයුත්ත නිකාය අනුමතග්ග සංයුක්තේ කියලා තියෙනවා මහණෙනි සංසාරේ නුඹලට හිතන්නකෝ මේ සුමනා කියලා අම්ම කෙනෙක් ඉන්නවා කියලා. සංසාරයේ අම්මල ලැබිල තියෙනවනි. බුදුහාමුදුරු උදාහරණ කියනවා මේක මේ සංකීර්ණ බව පෙන්වමින් හිතන්න කිව්වා. සංසාරයේ සුමන කියන නමින්ම අම්මල ලැබිච්ච වාරගාන මේ මනුස්ස ජීවිතවල ලැබිච්ච අම්මල ගාන නෙවෙයි, ඒ ඒ මනුස්ස ජීවිතවල ලැබිච්ච අම්මලා අතරේ සුමන කියන නම තිබිලා. ඉතමල්ලට හිතන්නකෝ දැන් මේ ජීවිතය ලැබිච්ච අම්මට එක නමක් තියෙනවා. හැබැයි මේ ජීවිතයේ ලැබිච්ච අම්මගේ නම නෙවෙයි සංසාර අපට හැම අම්මලම ලැබිච්චි ලැබුණේ. විවිධ නම් වලින් තමයි ඉපදුනේ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා සුමන කියන නම තියෙන සංසාරේ අම්මල ලැබුණම ඒ අම්මල මැරුණම ඒ මැරිච්ච අම්මා වෙනුවෙන් අඬපු කඳුළු ප්‍රමාණය කොච්චරද කියලා ඇහුවොත් මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව්වා. එතකොට මේ උදාහරණේ කියන්නේ හැම අම්මම තාත්තම නැතිවෙච්ච හැම අම්මම නැතිවෙච්ච වෙලාවල් වල නෙමෙයි. සුමන කියන නම තියෙන නමින් ඉන්න අම්මල ලැබුණම
එතකොට ඒ නමින් ලැබිච්ච අම්මල මැරුණම සංසාරේ අපි ඒ අම්ම නැතිවීම නිසා අඬපු කඳුරු ටික කොච්චරද කිව්වොත් මහා සාගරේ ජලයට වඩා වැඩි. හැබැයි මේ මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා කියන්නේ මේ උදාහරණය ඇත්තටම කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිඟුතුනි මේ බුදුදහමේ තියෙන උපමාවල් කුඩයි. අර්ථේ විශාලයි. දැන් මේ උදාහරණ කිව්වට මේ මහා සාගරය වගේ සීයක් දාහක් ලක්ෂයක් ගත්තත් ඒ අඬපු කඳුළු ප්‍රමාණය සීමා කරන්න බෑ. අර තේරුම් කරගන්න පහසුවට තමයි මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා කියන්නේ. නමුත් මේ මහා සාගරයේ ජලයට වඩා මේ මහා සාගරයේ ජලය වගේ සාගර 100ක් සාගර 1000ක් සාගර ලක්ෂයක් ගත්තක් සුමන කියන නමින් ඉපදිච්ච අම්මලා මෙරිච්ච වෙලාවේ ඒ නැතිවීමේ දුකට අඬපු කඳුළු ටික එකතු කරොත් මේ සාගරය වගේ සාගර ලක්ෂයක් පිරෙව්වත් ඒ කඳුළු ප්‍රමාණයට ඉඩමති. එච්චර සංසාරේ අපි අඬලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ උපමාවෙන් පෙන්වන්නේ මේ අඬපු එක කියන්න නෙමෙයි. සංසාර සත්‍යයා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ ආපු දීර්ඝතර සංසාර ගමන පෙන්වන්නේ. එතකොට හිතන්නකෝ පින්වතුනි, දැන් අපි හැම ජීවිතයකම මනුෂ්‍ය ජීවිත ලැබුවේ නෑනේ. නිරිසත්ත්වයෝ වුණා, තිරිසන් ලෝකවල ඉපදුනා, ප්‍රේත ලෝකවල ඉපදුනා, බ්‍රහ්ම ලෝකවල ඉපදුනා, දිවි ලෝකවල ඉපදුනා, ඔය වගේ පින්වතුනි නොයෙක් නොයෙක් ජීවිතවල ඉපදුනා. ඒ වගේ පින්වතුනි නොයෙක් නොයෙක් ජීවිතවල ඉපදිලා අපි ඔන්නෝය අතර ඉපදිච්ච ජීවිතවලදී තමයි මනුෂ්‍ය බව ලැබුවේ. සමාලට එක මනුෂ්‍ය ජීවිතයක් ලැබලා සමාලට ජීවිත ලක්ෂකින් විතර වෙන්න පුළුවන් ඊළඟ මනුෂ්‍යාත්මය ලබන්නේ. එහෙමත් නොවෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ පින්වතුනි මේ සංසාරී ওই විදියට ගත්තම තිරිසන් ආත්ම භව වයින් කළා, නිරි සත්ව වෙච්ච ආත්ම භව වයින් කළා, දිව්‍ය ලෝකවල ඉපදිච්ච ආත්ම භව වයින් කළා, මනුෂ්‍ය භවයේ ඉපදිච්ච ඒ මනුෂ්‍ය භවයේ සුමනා කියන නමින් ඉපදිච්ච අම්මලා ගත්තම පිටුමේ කොච්චර කුඩා උපමාවක්ද මේ කියන්නේ. ඒතොර එහෙම නමින් ඉපදිච්ච අම්මලා මරුණමත් ඒ නමින් ඉපදිච්ච අම්මලා මැරිච්ච වෙලාවේ අඬපු වාර ගාන කොච්චරද කියන්නේ මහා සාගරේ ජලයට වඩා වැඩි. එතකොට හිතන්නකෝ සංසාරේ අපි පින්වතුනි කොච්චර දුක් විඳලා තියෙනවද කියලා. ඇත්තරම මේ අපි මේ ජීවිතේ යම් දුකක් විඳිනවා නම් ඒ දුක් සියල්ලම සලකන්න පුළුවන් මේ සංසාරයේ විඳින දුක මොන වගේද කියලා තීරුම් කරගන්න කියලා. මේ දුක් විඳිනවන්නේ මේ, නමුත් දුක මොන වගේද කියලා තේරෙනවා කියලා අදහසක් තමයි කියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් යම් යම් දේවල් වල මේ උදාහරණ කියනවනේ. ආන් ඒ වගේ මේ ජීවිතේ අපි බැනුම් අහල ඇති, ගුටි කාල ඇති, සමහරලට ලී ගැලීම් වෙලා ඇති.
ඔයි වගේ ගත්තම පින්වතුනි ජීවිත කොච්චර අපි දුක් විඳලා තියෙනවද? නමුත් සමහරලාට බලන්නකෝ ඒ දුක විඳයින් පස්සේද අපිට කොච්චර අමාරුයිද ඒක දරාගන්න? ඒක හරි අමාරුයි. අමාරුම වේදනාව. නමුත් ඉතින් ඒ වගේ වේදනාවල් සංසාරය අපි කොච්චර විඳලා ඇත්ද? අනන්ත අප්‍රමාණ සංසාරය අපි විඳලා තියෙනවා. ඒතකොට ඒ වේදනාවල් අපි විඳින්නේ මොකක් නිසාද? සංසාරේ අපිම කරගත්තු කුසලා කුසල කර්මවල විපාක හැටියට. කැමති දේවල් ලැබෙන්නේ අපි සංසාරේ කරපු කුසල් නිසා, අකමැති දේවල් ලැබෙන සංසාරය අපි කරපු අකුසල කර්ම නිසා. අපි අන්නේ විදියට තමයි ඒව විඳින්නේ. ඒතර ওই විදියට ගත්තම සසරේ පින්වතුනි අපි විවිධ ආත්ම භාවයන් වල විවිධ ආකාරයේ දුක්ඛම් කටළු තමයි විඳලා තියෙන්නේ. දැන් පටාචාරාව බලන්න. ඒ කොච්චර දුකක් වින්දද? නමුත් මේ පටාචාරාව කියන්නේ කවුද? සංසාරයෙන් ඈතර වෙන්න පින් පුරාගෙන ආපු කාන්තාවක්නේ. සමහරට අපිට හිතෙනවනේ, ඇයි මෙච්චර මේ හොඳින් ජීවත් වෙන මෙච්චර පින් කර කර ජීවත් වෙන මිනිසුන්ට මෙච්චර කරදර වෙන්නේ? මෙච්චර හොඳින් ජීවත් වෙන මේ ජීවිතේ වුණාට සංසාරයේ පිඟුතුනි මොනව කරගෙන ආපු අයද කියලා කවුද අපි දන්නේ? පටාචාරාව බලන්න. ඒ සංසාරයේ කොච්චර පිඟුතුනි දුක් විඳලා ඇද්ද? මේ ජීවිතේම විඳපු දුක බලන්න. ඒ විවාහ වෙලා දෙමාපියන්ට හිතුවක්කාර කමින් සැමියාගේ නිවහනට ගියා. තමන්ට ලැබිච්ච දරුවෝ 3 දෙනෙක් හිටියා. දරුවෝ 3 දෙනාත් එක්ක මව්ගේ ගමට යනකොට දරුවෝ 3 දෙනාම මෑට අතරමඟදී අහිමි වුණා. එක දරුවෙක් ගඟට පැන්නා. තව දරුවෙක් කුකුස්සෙක් දැහැගෙන ගියා. ওই විදියට ඈට දරුවෝ දෙදෙනෙක් අහිමි වුණා. දරුවෝ දෙන්නා හිටේ, දරුවෝ දෙදෙනාම අහිමි වුණා. ඊළඟට තමන්ගේ අඹුවන් දරුවෝත් එක්ක ගම්බිම් බලා කියලා ගියා කියලා දැනගත්තු සාමියා ඔවුන් හොයාගෙන එනකොට මහා වැස්සේ සර්පේ දෂ්ට කළ මරණයට පත් වුණා. දැන් මගේ දෑස් ඉදිරිපිට දරුවෝ දෙන්නෙකුගේම අවසන් කටයුතු දැක්කා. මගේ දෑස් ඉදිරිපිටම ස්වාමියාගේ වියෝව දැක්කා. ඒ සියල්ලගෙම හිත හදාගත්තු ඇය දැන් යනවා දෙමාපියෝ හොයාගෙන. යනකොට අතරමඟදී ආරංචි වෙනවා දෙමාපියෝ හිටපු නිවස ගිනි අරගෙන දෙමාපියෝයි සහෝදරයයි එතන මළු වෙලා කියලා. ඒ උම්මත්තිකාවක් වෙන එක ගැන සාධාරණ නැත්ද? හරිම සාධාරණයි. ඒ උම්මත්තිකාවක් බවට පත් වුණා. පිඟුතුනි හිතන්නකෝ, ඒ ජීවිතේ කොච්චර දුක් ගොඩක් වින්ද කාන්තාවක්ද?
ඉති ඔය වගේ ගත්තම පිංගතුනි හිතන්නකෝ. ඔය පටාචාරාවගේ කතාව අපි කතා කරද්දී අපි පටාචාරාව ගැන තමයි හිතන්නේ අනේ පවුනි කියලා. නමුත් ඉතින් ඔය පටාචාරාව වගේ සංසාරයේ පින්වත්නි අපි කීවතාවක් දුක් විඳලා ඇද්ද? ඒක තමයි මේ සංසාරයේ භයානක බව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ දුකයි කියලා සඳහන් කරේ ආන් ඒ නිසයි. මොකද මේ ප්‍රිය විප්පයෝග දුක කියන එක අපි සංසාරයේ පින්වත්නි සෑම ජීවිතයකම වගේ විදිහම ප්‍රිය දේවල් නැතිවීම අපට දුක, අප්‍රිය දේවල් ළංවීම අපට දුක. මේ දෙකෙන්ම පින්වතුනි අපි දුක් විඳිනවා. ඉතින් උන්නේ දුක තමයි අපි මේ සංසාරයේ පුරාවටම විඳින්නේ. සසර පුරාවටම පිංගුතුනි අපි ලබන්නේ ওই දුකම තමයි. ති බුදුරජාන් වහන්සේ ඔය දුක තේරුම් කරගත්තු නිසානේ පිංගුතුනි මහබෝධසත්වයන් වහන්සේ ලෙස මහා ධන සම්පත් විඳිද්දීව අතහැරලා දාලා මේ නිර්වාණගාමි ප්‍රතිපදාව මොකද්ද කියලා හොයාගෙන ගියේ. උන්වහන්සේ දැනගත්තා මහල්ලෙක් දැක්කම අනේ ඉතින් අපිත් මහලු වෙනවනම් මේ සැප සම්පත් තිබිල මොකටද? ලෙඩෙක් දැක්කම කල්පනා කරා අනේ අපිත් ලෙඩ වෙනවනම් මේ මහා සැප සම්පත් තිබිල මොකටද? මලමිනිහෙක් දැක්කෙන් පස්සේදි කල්පනා කරා අනේ අපිත් මැරෙනවනම් ඉතින් මේ මහා සැප සම්පත් මොකටද? හැම දෙයක් දිහාම උන්වහන්සේ ඒ විදියට බලන්න ගත්තා. ඒකයි පින්වත්නි උන්වහන්සේට මහා සැපයක් අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරන්න හිත හදා ගන්න පුළුවන් වුණේ. දැන් සමහර අපේ දහම් කතා තියෙනවා. පින්වත්නි දහම් කතාවල ඒ සමහර රජවරු සිටුවරු කෝටි ගණන් ධනෙ අතහැරලා පිංගුතුනි මේ මහානකමට යන්නේ. ඒ රටපාල කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. උන්වහන්සේ ගිහි කාලේ කුරු කියන රටේ එක්තරා නියම් ගමක ගම් ප්‍රධානියාගේ පුතා වෙලා හිටියේ. රටපාල කුමාරයා දවසක් බණක් අහලා මේ සංසාරයේ පිළිබඳව බියක් ඇති කරගෙන ගිහි ජීවිතයේ පිළිබඳ කලකිරීමක් ඇති කරගත්තා. ඊට පස්සේ මහණ වුණා. මහණ වෙලා වැඩි දවසක් යන්න කලින් අරහත් ඵලයත් ලැබුවා. රහත් භාවයේ ලැබපු උන්වහන්සේ දෙමාපියන්ට අනුග්‍රහ කරන්න ගමට ආවා. එදා කොහොමහරි උන්වහන්සේට මොන ගැහුණා කුරු රටේ රජ්ජුරුවෝ කෝරාව රජතුමා. රජ්ජුරු අහනවා, ස්වාමීනි ඔබ වහන්සේට මොන වගේ අඩුවක් නිසාද මහණුනේ කියලා. මොකද ඒ කාලේ විවිධ ආගම් තිබුණා. සමහර ආගම්වලට ගියේ පින්වතුනි මේ භෞතිකව තියෙන දුක නිසා. සමහරලට කන්න නැති නිසා, ඉන්න තැන් නැති නිසා, සමහරලට සලකන්න කෙනෙක් නැති නිසා, සුව කරගන්න බැරි ලෙඩවල් හැදිච්ච නිසා සමහර අය ඔය ආරාමවලට ගිහිල්ලා තියෙනවා. මොකද බුදුරජාන් වහන්සේගේ දහම විතරක් නෙවෙයිනේ තිබුණේ, විවිධ දහම් ඒ කාලේ තිබුණනේ පැතිරිලා.
ති කුරාවේ රයිතුමා ඒ අදහසින් තමයි මේ හාමුදුරන්ගෙන් අහන්නේ. මොනවන තිරිසාද ඔබ වහන්සේ මහන වුණේ. එද ඒ වෙලා විදු උන්වහන්සේ කාරණා හතරක් කියනවා. මහරජය මට මහන වෙන්න හේතු වෙච්ච කරුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි මේ සංසාර සත්‍යයා වයසට යන එක නතර කරන්න බෑ. ජරාවට පත්වෙන එක නතර කරන්න බෑ. එනිසා මම මහණ වුණා කියලා කිව්වා. රජ්ජුරුව අහනවා ඉතින් ස්වාමීනි මට නම් ඔබ වහන්සේ කියපු කාරණා විචර පැහැදිලි වුණේ නෑ කියලා. හාමුදුරුවෝ රජ්ජුරුවන්ට මේ කාරණාව තේරුම් කරගන්න මෙහි මහනවා මහරජ තරුණ කාලයේ කොහොමද ඔබගේ තිබිච්ච ජව සම්පන්න බව. රජ්ජුරුවෝ ඉතින් කියනවා ඔබ ආඩම්බරින් අනේ ස්වාමීනි යුද පිටියට යුද වදින්න යන මම ඒ යුද පිටියට මම පණින්නේ සාමාන්‍ය කෙනෙක් පියවර දෙක තුනක් තියලා තියෙන අඩිය මම එක පියවරකි උඩින් යන්නේ. සමහර වෙලාවට ස්වාමීනි මට මේ වෙලාවට හිතලා තියෙන මට ඉරදියක්වත් තියෙනවද මෙච්චර උඩින් යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඒ විදියට රජ්ජුරුවෝ කියද්දි හාමුදුරුව අහනවා එතකොට මහරජ දැනුත් ඒ කායික ශක්තිය විදිහම තියෙනවද කියලා ඇහුවා. රජ්ජුරුවෝ කියනවා නේ නෑ ස්වාමීන්. මොකද දැන් රජ්ජුරුවන්ට අවුරුදු 80ක්. රජ්ජුරුවෝ කියනවා නේ ස්වාමීනි දැන් නම් ඒක නෑ කිව්වා. දැන් ස්වාමීනි මම අඩිය උස්සල ඉස්සරහින් තිව්වොතින් අඩිය යන්නේ පිටිපස්සට කිව්වා. තියන්න ඕනේ ඉස්සරහට යමුත් යන්නේ පිටිපස්සට. බත් පිඟානේ බත් එක අනලා මම මුවට දාගන්නකොට මේ අත යන්නේ කම්බුල පැත්තට කිව්වා. එච්චරට මගේ ශාරීරියේ දුර්වලයි කිව්වා. වාඩි වුණොත් නැගිටින්න බෑ නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. ඉතින් රජ්ජුරුවෝ එහෙම කියද්දී හාමුදුරුවෝ කියනවා මහරජ ඉතින් ඔය ඔබතුමාට පත්වෙච්ච ඔය තත්ත්වය මේ ලෝකේ සෑම සත්වයන්ටම පත්වෙනවා. ඒක මහරජ නතර කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි මහරජ මේ ශරීරයේ හිසේ සිට පාදාන්තයේ දක්වාම ලෙඩ නොවෙන තැනක් නෑ. මේ ශරීරයේ මතු පිටත් ලෙඩ වෙනවා බාහිරත් ලෙඩ වෙනවා අභ්‍යන්තරෙත් ලෙඩ වෙනවා. මේ ශරීරයේ ගත්තම රෝගයන්ට නිදානය. කොහෙන් මොන රෝගයේ හැදෙනවද කියලා පින්වතුනි කියාගන්න බෑ. ඒවට ඉතින් අපි කීක හේතු කියනවා. තෙල් කන නිසා කියයි, පැණි රස කන නිසා කියයි, කෘතිම ආහාර වර්ග කන නිසා කියයි. විවිධ හේතු කියනවා. නැවතිද ඔක්කෝම හේතුවලට වඩා එකම හේතුවයි තියෙන්නේ සංසාරයේ රැස් කරගත්තු කර්ම. ඒ හැම පැත්තකින්ම කර්ම අපි රැස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒකෙන් ගැලවෙන්න කාටවත් බෑ. නිරෝගිමත් ගුණදායක ආහාර පාන ගන්න අය පවා පිඟුතුල ලෙඩ වෙනවා. එහෙම ලෙඩ වෙලා මැරිච්ච මිනිස්සු දිහා දැක්කම අපි සමහරට කියනවනේ හිතාගන්නත් බැයි මේ මනුස්සයට එහෙම ලෙඩක් තිබුණද කියලා. කන්නෙත් මෙහෙමයි කවදාවත් මේ වගේ කෑම කන්නේ නැහැ එහෙමත් කියනවා.
ඉතින් ඒ විදිහට පින්වතුනි බලනකොට අපේ මේ ජීවිතයම කියන්නේ මහා දුකක්. ඉතින් මොන දේ තිබුණත් පින්වතුනි කවදා හරි දවසක පින්වතුනි අපට මේ සියල්ල දාලා යන්න වෙනවනේ. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. යම් දවසක් එනවා පින්වතුනි අපට මේ සියල්ලම දාලා යන්න වෙන්නේ. එදාට අපි මේ සියල්ලම දාලා යනවා. ඒක නතර කරන්න කාටවත් බෑ. මේ ලෝකේ කිසිම జగතෙක් නෑ ඕකෙන් බේරිලා ඉන්න. අපි හැමෝම ඔය මාරියාගේ වසඟයට යනවා. සමහරලාට අපේ ප්‍රියයි නැති වුනම අපි බොහෝසින් අඬනවා, දුක් වෙනවා, මතක් කර කර ඉන්නවා. ඒකින් ඇත්තට මේ ප්‍රිය විපයෝග දුක නිසා ඕක මේ සංසාරයේ උපදින හැම කෙනෙකුටම ඇති වෙන දෙයක්. ඉතින් අපේ මහබෝසතන් වහන්සේ සංක කියලා බ්‍රාහ්මණෙක් වෙලා එක්තරා ජීවිතයක ඉපදිනවා. සුසීම කියලා පුතෙක් ලැබමි. පුතා ශිල්පායතනයට ගියා ඉගෙන ගන්න. ගියා ගියාමයි කවදාවත් ගෙදර ආවේ නැහැ. බබුණ එක්තරා දවසක පුතාව හොයාගෙන නගරයට ගියා. නගරෙන් ආරංචි වෙනවා අනේ පුතා ඉගෙනගෙන කොමරි මේ සංසාරයේ පිළිබඳ බියක් ඇති වෙලා මහණ වෙලා පසේ බුද්ධත්වේ ලබලා දැන් පිරිනිවන් පාලත් ඉවරයි කියලා. කෙනෙක් කෙටි ආශයක් උන්වහන්සේට තිබිලා තියෙන්නේ. ඒ නිසා දැන් පිරිනිවන් පාලත් ඉවරයි කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ සංක බ්‍රාහ්මණයට ඒ ඇතිවෙච්ච වේදනාව දරාගන්න බැරි වුණා. පොළොවේ හැපි හැපි අඬන්න ගත්තා. දැන් මේ බුදු බව ලබන්න පාරමිතා පුරාගෙන යන මහබෝසතන් වහන්සේ නම උන්වහන්සේට පින්වතුනි ඒත්තේ ප්‍රිය විපයෝග දුක දැනලා තියෙනවනේ. දැන් අපේ සාරිපුත් මහ රහතන් වහන්සේ ඒත් එක්තරා ජීවිතයක කිතවස් මේ චිත්තාවාස කියලා රජෙක් වෙලා ඉපදිලා රජකම් කරද්දී තමන්ට පුතෙක් ලැබුණා. පුතාට නම තිබි දුෂ්ට කුමාරයා කියලා. පුතා උපන් දවසේ නැකත් පාඨකයෝ කිව්ව කවදර දවසක මහරජන උඹේ පුතා මැරෙන්නේ ජලේ නැතුව කිව්වා. ඉතින් ඒ නිසාම රජ්ජුරුව මොකද කළේ, පුතාට එහෙම ජලය අවශ්‍යතාවයක් ආවොතින් ගන්න නගරේ හැම තැනකම පැන්හල් හැදුවා. සතර වාහල් කඩේ පොකුණු හතරක් හැදුවා. හැම තැනකම පැන්හල් හැදුවා. දවසක් මේ කුමාරයා ඇතුගි පිට නැගලලා නගරේ චාරිකාව යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් මිනිස්සු එකතු වෙලා උන්වහන්සේට දන් පැන් පූජ කර කර වන්දනා කරනවා. තමන්ටත් ගරු සැලකිලින් නැති මිනිස්සු මේ ශ්‍රමණයාට වඳින්නේ ඇයි කියලා හොයලා බලන්න කුමාරයාට කේන්ති ගිහලා බිමට බැස්සා. බැල මේ කාරණාව කියලා පසේ බුදුහාමුදුරගේ පාත්‍රය අරගෙන විසි කළා. උන්වහන්සේගේ දාණයට අන්තරාවක් කරා. ඉතින් මේ දුෂ්ට කුමාරයා පින්වතුනි ඒ වෙලාවේ උන්වහන්සේගේ දාණයට හානි කරලා කරගත්තු අකුසල කර්ම විපාකයේ නිසා ඔහුට දෙඩි තිබහක් ආවා. ඒ විතරක් නෙවෙයි නගරේ තිබිච්ච සියලුම පැන්හලවල් ටික හිඳුණා.
පැම් පොකුණු පවා හිඳුනා. ඉතින් ඒ උත්තමයාගේ පිනට, පසේ බුදුහාමුදුරන්ගේ පිනට, කුමාරයා කරගත්තු පවේ බරපතලකමට. ඉතින් තිබහ වැඩි වෙලා කුමාරයා මරණයට පත් වුණා. ඒ රජුරවන්ට මේ දරුවා නැතිවීමේ දුක දරාගන්න බැරි වුණා. ඉතින් ඒ දුක දරාගන්න බැරුව රජුරෝ කාලයක් යනකන් දරුවා ගැන හිත 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 මතක් කර කර මතක් කර කර ඉඳෙද්දී දවසක් රජ්ජුරුවන්ටම මෙන්න මෙහිම හිතුණා. මම මේ දරුවට ඇලිල බැඳිල හිටියේ නැත්තං කවදාවත් මට මේ තරම් දුකක් ඇති වෙන්නේ නෑ. මම දරුවට බැඳිල හිටපු නිසා තමයි මගේ හිතට මෙච්චර දුක. එනිසා උන්වහන්සේ ප්‍රාර්ථනාවක් කරනවා, නිවන් දකින ජාති දක්වාම ආය සංසාරේ කවර දාකවත් මට කා කෙරෙහිවත් ඇල්මක් නූපදීවා කියලා. දී සාරිපුත්ත හාමුදුරුවෝ උන්වහන්සේ නිවන් දකිනකම්ම කිසිම දෙයක් කෙරෙහි කිසිම කෙනෙක් කෙරෙහි ඇලීමක් ගැටීමක් බැඳීමක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ පින්වතුනි උන්වහන්සේට ප්‍රාර්ථනාව කළේ අර තමන්ගේ පුතා නැතිවීමේ දුක දරාගන්න බැරුව. ඉතින් ওই විදියට පින්වතුනි සංසාරේ අපි විවිධ විවිධ ජීවිතවල විවිධ විවිධ දුක්ඛම් කටුළු අපි විඳලා තියෙනවා. අඬලා තියෙනවා, මැරලා තියෙනවා, ලී ගැලීම් වෙලා තියෙනවා. ඉතෝක මේ ජීවිතේ විතරක් නෙවෙයි ආයමත් අපට ඊළඟ ජීවිතයටත් ලැබෙනවා. ආයමත් අපට ඊළඟ ජීවිතෙත් ලැබෙනවා. ඊළඟ ජීවිතෙත් ලැබෙනවා. උග නතර කරන්න අපි කාටවත් බෑ. ඉතෝක නතර කරන්න තියෙන එකම ක්‍රමය තමයි මේ සංසාර ඕගේ තරණය කරන එක. ඕගේ කියන්නේ සැඩපහර. අපි මේ සංසාරයේ නෙමෙයි සැඩපහරට අහුවෙච්ච සත්වය කොටස. අපි පිඟුතු දන්නවනේ සැඩපහරකට අහුුණයින් පස්සේදී ඒ සැඩපහරේට පහරට ගහගෙන යන විදිය නතර කරන්න පුළුවන් නතර කරන්න බෑ. අපි සැඩපහරට අහුුණාම ඉතින් සැඩපහරේ අපි පහලට ගහගෙන ගහගෙන යනවා. කැමති වුණත් නතර වෙන්න පුළන්ද? බෑ. නතර වෙන්න බෑ. හැබැයි උත්සාහ ගත්තොත් අපට ඒ සැඩපහරෙන් එතර වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකයි මේ සංසාරයේ නැමැති සැඩපහරට අහුවෙච්ච සංසාර සත්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ නෙමෙති පහුරෙන් කොහොම හරි එතර වෙන උත්සාහ කරන්න ඕනේ. කොහොම හරි මේකෙන් එතර වෙන උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහ ගන්නවා කියලා කියන්නේ ඇත්තටම මේ නිර්වාණගාමී ප්‍රතිපදාව වෙනුවෙන් ව්‍යායාම් කරන එක. ඔය එතර වීම නොවන තාක්කල් කවදාවත් පිංගතුනි අපට මේ ලෝකේ සැපයක් නම් හොයන්න බෑ. අපි දුක් ගොඩක් විතරයි විඳින්නේ. නමුත් ඉතින් අර ඒ දුකේ ඇලිලා ඉන්න නිසා අපට කවදාවත් මේක දුකයි කියලා තේරෙන්නේ නෑ. අපට කවදාවත් ඒක තේරෙන්නේ නෑ. අපි හිතන්නේ මේක සැපයි, මේක මට ලැබිය යුතුයි. එහෙම තමයි හිතන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි
අපේ පිංගතුන් හිතන්ඩ මේකෙන් ගැලවෙන්න නම් තියෙන එකම මාර්ගය තමයි නිවන් දකින්න එක. අන්න ඒකටයි පිංගතුන් අපි වෑයම් කරන්න ඕනේ. ඒකට වෑයම් කළොත් විතරයි අපට ඒ සහනිය ලැබෙන්නේ. ඉතින් එමනම් ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව වෙනුවේ වෑයම් කරනවා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරණමා කියන එක. එනිසා මේ සියලු දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න නම් මේ ධර්මයේ හොඳින් වඩන්න. ධර්මයේ පුරුදු පුහුණු කරන්න. අපේ පිංගුතුන් විඳින දුක පිංගුතුනි මේ ජීවිතේ විතරක් අවසන් වෙන්නේ. දැන් සමහර අය බලන්න පිනක් දහමක්වත් කරගන්න නැතුවනේ පිංගුතුනි සමහරට ඉගෙන ගන්නෙ. පිනක් දහමක්වත් කරගන්න නැතුවනේ මිනිස්සු හම්බ කරන්නේ. ඉතින් මේ සියල්ල වැඩ කරන්නේ පිනකට දහමකටවත් කාලේ වෙන් කරන්නේ නැතුව. නමුත් අපි පිංගුතුන් හිතනවත් දැන් අපි පිංගුතුන් මේ ජීවිතයේ ওই දරණ උත්සාහය සංසාරෙටම ප්‍රමාණවත් වෙයි කියලා. නෑනේ. දැන් ඔන්න උදාහරණයක් ගත්තොත් මේ ජීවිතයේ කෙනෙක් ඉගෙන ගන්නවා. මහාචාර්යවරයෙක් වෙලා මැරුණාත් ඒ කෙනාට පිංගුතුනි ඊළඟ ජීවිතේ ඒ ගිය ජීවිතේ තිබිච්ච මහාචාර්යකමින් ප්‍රයෝජනයක් තියෙනවද? ප්‍රයෝජනයක් නැහැ. මේ ජීවිතේ මහාචාර්ය වෙලා මැරුණත් ඊළඟ ජීවිතේ තින් මනුෂ්‍ය භාවයක් ලැබුවොතින් ආයෙමත් මුල ඉඳලාම ඉතින් ඉස්කෝලේ යන්න වෙනවා. මොන්ටිසෝරි යන්න වෙනවා, ඉස්කෝලේ යන්න වෙනවා, විභාග ලියන්න වෙනවා. අර ටික ඔක්කොම කරන්න ඕන. ඊළඟට පින්නතුනි සමහර අය ගෙවල් දොරවල් හදනවා. ඉතින් ඊ හදන ගේ දොර සංසාර අපට ජීවිත ගණනාවක් ලැබෙනවද? නෑ, එක ජීවිතය ලැබෙන්නේ. ඉතින් ওই විදිහට ගත්තම පින්නතුනි දැන් මේ ජීවිතේ කෙනෙක් රස්සාවල් කරනවා, ගෙවල් දොරවල් හදනවා. ආ ඊළඟ ජීවිතේ මනුෂ්‍ය භවයක් ලැබුවොත් මොකද වෙන්නේ? ආයි රස්සාවල් කරන්න ඕන, ආයි ගෙවල් දොරවල් හදන්න ඕන. ඉතින් මේක පින්නතුනි සංසාරේ පුරාවටම යන දෙයක්. එනිසා මේ සංසාර ගනුදෙනුව ඉතාම ඉක්මනට අවසන් කරන්න. ඉතින් ඒකට තියෙන එකම මාර්ගය තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. අපට ඒ තුලින්ම තමයි මේ සහනිය ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එනිසා අපේ පිංගතුන් හැම දිනාට මම සිහිපත් කරන්නේ හැම වෙලේම බණක් අහන්න, ඒ ධර්මයේ තුල හිත පිහිටුවා ගන්න, ධර්මයේ වඩන්න, ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තුල හැසිරෙන්න පිංගත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ, එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වය දරන්නේ ලලිත් කීර්තිසිංහ පියාණනුත් නදීසා විජේරත්න මෑණියන් කියන මෙන්න මේ පුණ්‍යවන්ත දෙපළ. බලාපොරොත්තු වෙනවා මීට වසර දෙකකට පෙර මිය ගිය 2022 පෙබරවාරි 17 වන දින මිය ගිය මෙත්මී මිනුල්ලා කීර්තිසිංහ දියණියට පින් අනුමෝදනාව කරන්න. ඉතින් ඒ දියණිය ඉපදිලා මාස 5ක් වගේ කෙටි කාලයකින් හදිසියෙම ඇතිවෙච්ච රෝගී තත්ත්වයක් නිසා ඒ දියණිය මරණයට පත්වලා තියෙන්නේ. තේනස අපි ඒ දියණියට පින් දෙමු. නිවන් දකින ජාති දක්වාම එවැනි ආකාරයේ අභෞවේ ජීවිත නොවේවා. නිවන් දකින ජාති දක්වාම එවැනි ආකාරයේ දුක්ඛිත ජීවිත නොලැබේවා. සංසාරේ නිරෝගිම ජීවිත ලැබමින්, හරියට බක්කුල මහරහතන් වහන්සේ වගේ ජීවිත ලැබමින්,
සසර පුරාවටම සැපවත් ජීවිත ලබමි. නිවන් දකින ජාති දක්වාම යම් ජීවිතයක් ලබනවාද ඒ ජීවිතයේ පරම මනුෂ්‍යාවශම භුක්ති විඳිමි. තමන්ගේ ජීවිතය යහපත්ව පවත්වාගෙන යන්න ඒ දරුවාට මේ සෑම පිනක්ම මහත් වැඩ පිණිස උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා පින් අනුමෝදනාව කරමු. ඒ වගේම දෙමාපියන් දෙපළටත් අපි ආශිර්වාදයේ කරනවා. ඉතින් ඒ දෙමාපියන් දෙපළටත් මේ පින් බලයෙන් සියලු යහපත උදා වේවා. තම ආදරණීය දරුවා වෙනුවෙන් නොඑක් නොඑක් ආකාරයේ පින් දහම් කරගෙන යන්න ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනාව කරනවා. දෙවනම් ළඟා කරගත් සියලු පින් බලයෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං සාදු සාදු සාදු. මෙත් බුද්ධාභි වන්දනා සද්ධර්ම දේශනාව ලෝක සත්‍යය කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් අප කෙරෙහි උතුම් කරුණාධ්‍යාසයෙන් යුක්තව දේශනා කොට වදාළ ගෞරවනීය පින්වන්ත ස්වාමීන් වහන්සේ විජිත ධර්ම කථික පූජනීය අවසරය නමසේපත් කරන්නට මාතර මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් භාවය නිරෝගී භාවය සුවපත් භාවයම සැලසේවායි අප කවුරුත් සාදුකාර හඬනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාතු සාතු. මෙත් බුද්ධාභි වන්දනා සද්ධර්ම දේශනා වෙනුවෙන් සදැහැති දායකත්වය ලබා දුන් ආදරණීය පියාණන් වන ලලිත් කීර්තිසිංහ මහත්මයාටත් ආදරණීය මෑණියන් වන නදීෂා විජේරත්න මහත්මියටත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයම සැලසේවා. විශේෂයෙන්ම මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන සියලු යහපත් අරමුණු ඒකාන්තේ මිශ්‍ර සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයම වේවායි ප්‍රාර්ථනා කරමින් මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.